හැම පිළිගන්නවනේ ගැසි YouTube channel එකට දිගොන්න හදිසියම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා තියෙන iOS 14.2 අලුත් update එක release වෙලා තියෙනවා. ඉතින් iCloud bypass කරලා තියෙන අය කොහොමදවත්ම මේ update එක update කරන්න එපා. මොකද iOS 14.2 එකේදී iCloud bypass method එක බොහෝ දුරට patch කරලා තියෙනවා. ඉතින් අලුතින් tool එකක් release වෙන්න සමහර විට සති ගාණක් මාස ගාණක් සමහර විට release වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කොහොමනම් check rain එකේ මේ වෙනකොට අලුත් beta version එකක් release කරලා තියෙනවා අද උදේම. A12, A11, A12, A13 හැම device එකක්ම jailbreak කරන්න පුළුවන් අලුත් tool එකක්. ඉතින් iOS 14.2 එකත් support කරනවා. ඒ නිසා අපිට සමහර විට iCloud bypass tool එකක් ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් කොහම වුණත් update කරන්න එපා iOS 14.2 එකට ඔයාලගේ phone එක iCloud bypass කරලා තියෙනවා නම් හෝ iCloud එක bypass කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැනට ඔයාලට පුළුවන් මේ ipsw.me එකට ගිහිල්ලා බලන්න පුළුවන්. දැනට iOS 14.1 ipsw එක දැනටත් sign වෙනවා. ඉතින් අපි බලමු ගිහිල්ලා අපේ iPhone X එකට. ඉතින් ipsw මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ device එකේ මොන ipsw එකද මේ වෙනකොට sign වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා iOS 14.1 එක තවම sign වෙනවා. ඉතින් අපිට දැම්මම ඔයාලා මේකේ SHSH blob serve කරලා තියාගන්න. මොකද ඔයාලා අප්ඩේට් කරන්න යනවා හෝ නැතා හෝ කොහොමත් SHSH blob serve කරලා තියෙන එක ඔයාලට ගොඩක් සේෆ්. මොකද වැරදිලා හරි මොනම හේතුවක් හින්දා හරි iOS අපේ phone එක restore කරන්න වුණොත් iOS 14.2 එකත් එක්ක ඔයාලගේ iCloud bypass එක නැති වෙනවා. ඉතින් iCloud එක bypass කරගන්නත් බැරි වෙන නිසා ඉතින් දැම්මම iOS 14.1 එකේ SHSH blob serve කරලා තියාගන්න. මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් කොහමද SHSH blobs use කරලා අපේ phone එක downgrade කරගන්න කියලා. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් SHSH blobs කියන්නේ මොකද්ද කියලා. ඉතින් SHSH blob serve කරාට පස්සේ අපිට පුළුවන් මේ iOS 14.1 ipsw එක Apple එකෙන් sign කරේ නැති වුණත් අපිට පුළුවන් අපේ blobs use කරලා අපිට phone එක downgrade කරගන්න. කොච්චර කාලයක් ගියත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක අපේ phone එක iOS 14.1 එකට downgrade කරගන්න පුළුවන්. Right, ඉස්සලම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මෙතන choose a platform product කියන තැනට ගිහිල්ලා අපි ඔයාලගේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ device එකේ sign වෙන මොන ipsw එකද කියලා. ඉතින් iOS 14.1 එක SHSH blob serve කරගන්න. ඉතින් iOS 14 update කරන්න බැරි devices ඉඳන් අපිට මෙතන බලා ගන්න පුළුවන් iPhone 5 එක 6 එක iOS 14 support කරන්න නැති devices කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඉන්න ipsw එකේ මේ ඉන්න downgrade update කරන්න එපා. right, දැන් අපි බලමු කොහොමද SHSH blob serve කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලා යන්න ipsw.me කියන මේ website එකට. ඊට පස්සේ ඔයාලගේ product එක ඔයාලගේ phone එක හොයාගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලගේ iPhone 7 එකක් නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ කොළ පාටින් තියෙන ඒවා හැම එකක්ම sign වෙනවා. ඉතින් මේ රතු පාටින් තියෙන්නේ ipsw sign වෙන්නේ නැති ඒවා. right, දැන් අපි ඉස්සලාම යන්න ඕන අපේ tree tools එකට. අපේ phone එක connect කරලා අපේ phone එකේ information වල මෙතන තියෙනවා ECID කියලා තැනක්. ඉතින් මෙතන මේ විදිහට click කරාට පස්සේ automatically copy වෙනවා. ඊට පස්සේ අපි යමු අපේ shsh.host එකට. ඊට පස්සේ මෙතන අපි paste කරන්න ඕන අපේ ECID එක. ඊට පස්සේ මෙතනින් අපේ device එක. ඉතින් මගේ iPhone 7 එකක්. මගේ iPhone 7 එක මෙතන select කරා. ඊට පස්සේ අපිට sign කරන අපේ iOS version එක. ඉතින් අපිට ඕන 14.1 එක. ඊට පස්සේ මෙතන මොකුත් නැහැ. default තියන්න. ඉතින් ඊට පස්සේ මෙතන capture slow එක capture එක select කරන්න. ඊට පස්සේ request AP ticket කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති automatically serve වෙනවා. right, ඉතින් දැන් අපි අපේ SHSH blob serve කරලා ඉවරයි. ඊට පස්සේ අපි යමු මෙතනින් අපේ සර්වච්ච බ්ලොබ්ස් ෆයිල් එක හරි. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මම සර්ව් කරලා තියෙන හැම බ්ලොබ්ස් එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. right, ඉතින් මම දැන් අන්තිමේට සර්ව් කරේ 14.1 එක. ඉතින් මෙතන ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ ෆයිල් එක යූස් කරලා තමයි අපි ඊළඟට tree tools එකෙන් අපේ phone එක ඩවුන්ග්‍රේඩ් කරගන්නේ. ඉතින් Apple එකෙන් iOS 14.1 එක sign කරේ නැති වුණත් අපිට මේ ෆයිල් එක යූස් කරලා අපිට පුළුවන් අපේ ෆෝන් එක ඩවුන්ග්‍රේඩ් කරගන්න. right, ඉතින් මේ විදිහට තමයි SHSH blob serve කරන්නේ. මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් කොහොමද iOS 14.1 එකට ඩවුන්ග්‍රේඩ් කරන්නේ. සහ ඔයාලා serve කරලා තියෙන SHSH blobs use කරලා කොහොමද අපේ ෆෝන් එක ඩවුන්ග්‍රේඩ් කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් කියලා නෑ අපේ channel එකට subscribe කරන්න කියලා. ඉතින් මොකද කොහම වුණත් ඉතින් මේ වගේ හදිසි දෙයක් වුණොත් මේ වගේ හදිසි වීඩියෝ එකක් දාන්න වුණොත් ඔයාලට දාන්න තියෙන නිවුස් එක හම්බෙන්න ඉතින් අඩුම ගානේ අපේ WhatsApp group එකටවත් join වෙන්න subscribe කරේ නැතත්. ඉතින් ඔයාලට ඉස්සරහට phone එක bypass කරගන්න jailbreak කරගන්න වගේ නිවුස් මේ විදිහට හදිසිය දැනගන්න නම් අඩුම WhatsApp group එකටවත් join වෙන්න. ඉතින් මේ විදිහට තමයි blob serve කරන්නේ. update කරන්න එපා. ඉතින්
ඉන්න iOS version එකේ ඉන්න iCloud bypass video එකක් අලුත් tool එකක් release වෙන ගමන් අලුතින් video එකක් අරගෙන එන්න. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. දැන්ම මේ දේ කරන්න ඔයාලගේ යාළුවන්ට share කරන්න video එක එයාලටත් වැදගත් වෙයි. ඉතින් අපි හැමෝම ඊළඟ video එකෙන් හැමෝටම බොහොම ස්තුතියි.